ගිය සතියේ සිරස් FM සනරාමර සෙවණට ලැබිච්ච ගැටලුවක් අපේ හාමුදුරනේ අම්මා කෙනෙක් කතා කළා. අය අම්මා සඳහන් කරනවා අය රත්නපුර ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. අය බොහෝ කැමති මේ ධර්ම ශ්‍රවණයට. බොහෝ වෙලාවට සනරාමර සෙවණට හුඟන් දෙනවා කියලා අම්මා සඳහන් කරනවා. ඒ අතරතුරේදී විහාරස්ථානයේ වුණත් මේ ධර්ම දේශනාවලට සවන් දෙනවා. පුළු පුළුවන් හැම මොහොතකම ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා. නමුත් ඇයට තිබෙන ගැටලුව අපේ හාමුදුරනේ මේ ධර්මයේ ශ්‍රවණය කළාට ඇයට මතක හිටින්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඇහුවොතින් යම් ප්‍රශ්නයක් ඒකට උත්තර දෙන්න ඇයට හැකියාවක් නැහැ. මතක නැති වෙනවා අපේ හාමුදුරනේ. අය අහනවා මේ මතක ශක්තිය හීනවීම යම් අකුසලයක් නිසාද සිද්ධ වෙන්නේ? මෙච්චර තමන් කැමැත්තෙන් ඉඳලා ධර්ම ශ්‍රවණයට. හැබැයි මේ ධර්මයේ බෙදා දෙන්න හැකියාවක් තමන්ට නැහැ. ඒ වාසනා ගුණය තමන්ට නැහැ කියලා සදහන් කරනවා. පින්වත් සමන්ති, ඒ පින්වත් මාතාවට අපි මතක් කළ යුතුයි. මතක තබා ගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒකෙදි අපි කතා කරනවා සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා, සුප්පටිවිද්ධා කියලා. සුතා කිව්වේ අහනවා. ඒ ධර්මය ඇහුවට පස්සේ දතා මතක තියාගන්නවා. වචසා පරිචිතා ඒක තව කෙනෙකුට කියලා දෙනවා. මනසානුපෙක්ඛිතා මනසින් විමසනවා. දිට්ඨියා සුප්පටිවිද්ධා එයාගේ ධර්ම කාරණාව පිළිබඳව අවබෝධය පුළුල් කරගන්නවා. එහෙමයි. දැන් මේ කාරණාවේදී පැහැදිලිව දතා කියලා කියන මතක තබා ගත යුතුයි කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතක තබා ගැනීම අනිවාර්යයි කියලා එහෙම කාරණාවක් තියනවද කියලා විමසලා බලන එක වටිනවා. මොකද ওই ප්‍රශ්නේ බොහෝ දිනෙකට තියෙනවා. සමහරට වයස ප්‍රශ්නෙත් එක්ක මතක හිටින එක අඩුයි, ස්නායු දුර්වල වෙලා. මොකද මම අහලා තියෙනවා ශ්‍රවණ තත්වය අඩු වෙනකොටත් කෙනෙකුගේ මතක තත්ත්වය අඩු වෙනවා කියලා. එහෙම. එතකොට මේ ස්නායු දුර්වල වීම නිසා මතක හිටින එක අඩු වෙනවා නම් වැඩිපුරම රටේ ධර්මය අහන්න යොමු වෙලා තියෙන්නේ තරුණ පිරිසද ටිකක් වයෝවෘද පිරිසද කියලා සාපේක්ෂව බැලුවොත් වයෝවෘද පිරිස වැඩි. තරුණ අය නැත්තේ නෑ, ඒ අයට වඩා සාපේක්ෂව වැඩි. හැබැයි එතකොට මේ අයට පොදුවේ තියෙන ප්‍රශ්නයක් තමයි මතක හිටිනව අඩුයි කියන එක. එහෙමයි. ඒ නිසා අපි දන්නවා බොහෝ දෙනෙක් පසුතැවීමෙන් ඉන්න අපි කොච්චර ධර්මය ඇහුවත් අපිට මතක හිටින්නේ නැණි කියලා. මේක එක පැත්තකින් තරුණ අයටත් සිහිපත් කළ යුතුයි, අයට හොඳ පණිවිඩයක්. මොකද හේතුව සමහර තරුණයෝ බලාපොරොත්තු වෙනවා මේක වයසට ගියාට පස්සේ ඔන්න ඔය කරන්න පුළුවන් කියලා. එහෙමයි. නමුත් එතෙන්ට ගියාට පස්සේ තමයි එතන තියෙන අඩුපාඩුව තේරෙන්නේ. ඒතර මේක තරුණ කාලෙදි කරගත යුතු එකක් කියන එක පැහැදිලි කරමින් අපි මේ මාතාවට දැනුම් දෙමු. යම් කිසි කෙනෙකුට මතක හිටින්නේ නැති වෙන්න නොයෙක් හේතු තියෙනවා. සමහරලාට කර්ම විපාක බලපානවා. විශේෂයෙන්ම කර්ම විපාක බලපාපු ස්වාමීන් වහන්සේලා පව අතීතයේ හිටියා. හැබැයි සමහර වෙලාවට හිතේ තියෙන නීවරණ වැඩිවීම නිසා, එතකොට එයාගේ සමහර අවස්ථාවලදී නොයෙකුත් දේවල් හිත හිත ඉන්න ප්‍රශ්න ගැටලු ඒ වගේ දේ බහුලව තියෙනවා නම් හිතේ ඉඩ නැහැ අර මතක තියාගන්න ධර්ම කරුණු වෙන වෙනේවට හිත ඉඩ ගිහිල්ලා නිසා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ සංගාරව කියන සූත්‍රයේදී පෙන්වලා තියෙනවා. නීවරණ බහුල වීම නිසාමයි මතක හිටින එක අඩු වෙන්නේ. ඒ නිසා භාවනාව වැඩි කරගත්තොත් එහෙම මතක හිටින එක වැඩි වෙනවා කියලා. එහෙමයි. ඉතින් ඕනම කෙනෙකුට භාවනාව ටිකක් වැඩිපුර පුරුදු කළොත් එයා ඉන්න තැනට වඩා ඉස්සරහට යන්න පුළුවන් මතක ශක්තියෙන්. අපි මේ මාතාවට උනන්දුවක් තියෙනවා නම් යෝජනා කරමු යම් කිසි විදිහකින් ආනාපාන සති භාවනාව හෝ යම් භාවනාවකට හිත ටිකක් පොළඹව ගන්න. ඒකෙන් වෙනසක් වේවි. හැබැයි අපි තව පැත්තකින් ඇයට මතක් කළ යුතුයි ධර්මය අහන එකේ අවසාන ප්‍රතිඵලයේ ධර්මය අවබෝධ කරගන්න එකනේ. එහෙමයි. ඒත් ධර්මය අවබෝධ කරගත්තු කෙනා, ඒ කියන්නේ අපි හිතමු මාර්ගඵල ලබන කෙනා, එතෙන්ට යන්න අනිවාර්යෙන් මතක හිටින එක ඕනෙමද? මතක හිටින එකයි අවබෝධ වෙන එකයි දෙකක් පින්වත් සමන්ති. එහෙමයි. ඒක පැහැදිලි වෙන්නේ අපිට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගෙන්. අපි කෝ උන්වහන්සේ කර්ම විපාකයක් තියච්ච කෙනෙක්. උන්වහන්සේ පෙර ජීවිතයකදී තමන්ගේ යටතේ ධර්මයේ ගෙනගත්ත ගෝල කෙනෙකුට මතක හිටින්නේම නැති නිසා ඒ ගෝල කෙනාට ඒකට ටිකක් අර ලැජ්ජා වෙන විදිහට එක එක විදිහේ නිඳා පහස කරලා තියෙනවා. මතක හිටින් නැති එක පහත් කර කර කතා කරලා තියෙනවා. අර මතක හිටින් නැති කෙනෙක්ව පහත් කිරීමේ කර්ම විපාකෙ නිසාම මේ ස්වාමීන් වහන්සේට මතක හිටියේ නෑ අඩු ධර්මයේ ගාථාවක 14ක්වත්. එහෙමයි. ඉතින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට දැන් මේ මතක හිටින් නැතිකම නිසා සංඝයා තීරණය කළා. විශේෂයෙන්ම උන්වහන්සේගේ අයියා මහණලා හිටියා. මහාපන්තක සනිස උන්වහන්සේ තීරණය කළා මේ පැවිද්දට ගැලපෙන්නේ නැහැ, පැවිද්දට සුදුසු නැහැ කියලා. එතකොට ඒකිනුත් තේරෙනවා එදා සංඝයා මතයක ඉඳලා තියෙනවා පැවිදි ජීවිතේ ගෙවන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්නත් ඕනේ. මතක ශක්තිය නැති කෙනා සිවුරු වල යන එක තමයි හොඳ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මතය බින්දා. උන්වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට කිව්වා, චුල්ලපන්තක ඔයාට මතක හිටියේ නැති වුණාට පැවිදි ජීවිතේ රැකගෙන යන්න පුළුවන් කිව්වා.
ඒක උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්නනවා. එතකොට පින්වත් සමන්ති එතෙන්දී චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට හැකියාව ලැබුණා නේද අරහත්ත්වයටපත් වෙන්න? එහෙමයි. එහෙනම් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එකේ තේරුම තමයි මතක හිටියේ නැති වුණාට අවබෝධ වෙනවා. අරහත්ත්වයටපත් වුණා කියන්නේ ධර්මේ පරිපූර්ණවම අවබෝධ වෙලා ඉවරයි. එහෙනම් අවබෝධ වෙන එකයි මතක හිටින එකයි දෙක. මතක හිටියේ නැති වුණාට පුළුවන් කියන එකට තවත් සාධකයක් තියෙනවා. ඒ තමයි පින්වත් සමන්ති අනාථපිණ්ඩික සිටුතුමාට ඕනකමක් තිබුණා යාගේ පොඩි පුතාව ධර්මයට යොමු කරගන්න. නමුත් මේ පොඩි පුතා නාහට අහන්නේ නැති කෙනෙක් කවදාකවත් ජේතවනාරාමේ පැත්තට ගිහින් නැහැ. ඉතින් එතකොට උපක්‍රමයක් යෙදුවා තාත්තා යම්කිසි විදිහකට මතක හිටින්න ධර්මයේ පුරුදු කරගන්න ක්‍රමයක්. ඒ තමයි මේ පුතා සල්ලි වලට කැමති. පුතාට කිව්වා ලබන පොයට සිල් සමාදන් වෙන්න, ගිහිල්ලා ධර්මය අහලා එන්න, මම ඔයාට සල්ලි දෙනවා කියලා යම් ප්‍රමාණයක් නියම කළා. පුතා වැඩේ කළා, සල්ලි ලැබුණා. නමුත් බණ අහනවා කියලා මෙයා මොකද්ද කළේ? පැත්තකටලා නිදාගෙන හිටිය එකයි සිල් සමාදන් වෙලා. තාත්තට ඕනේ දැන් කොහොම හරි ධර්ම කරුණු ඔළුවට යන්න තත්ත්වයට පුරුදු කරන්න. දෙවෙනි පොයි දවසේ කිව්වා පුතා මම ඊටත් වඩා ගාණක් දෙනවා, ඒ වගේ දහගුණයක් සල්ලි දෙනවා, ඔයා ගිහිල්ලා එක දහම් පදයක් මතක තියන් ඉන්න කියලා. දැන් පුතාට තියෙන්නේ දහම් පදේ මතක තියාගන්න විතරයි අර සල්ලි ටික ගැනීමට. එහෙමයි. පුතා සල්ලි ටික ඕනකමට ගිහිල්ලා දැන් මතක තියාගන්න ආසාවෙන් ධර්මය අහනවා. එයාට ඕනකම තිබුණ එක පදයක් මතක තියන් ඊට පස්සේ පැත්තකටලා නිදාගන්න. නමුත් වැඩේ කරන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ අදිස්ථානයක් ඇති කරලා තිබුණා මේ පුතාට මතක හිටින්න එපා එක කරුණක්වත්, හැබැයි අවබෝධ වෙන්න. ඒක පුදුම අදිස්ථානයක්. බුදු කෙනෙක් කවදාක්වත් ශ්‍රාවකයාට මතක හිටින්න එපා කියලා අදිස්ථාන කරන්නේ නැහනේ. නමුත් උන්වහන්සේට එහෙමත් කරන්න උනා දමණය කරන්න. දර මතක හිටින්නේ නැහැ. දැන් මෙයා දවසම අහනවා. උදේ වරුවම ගෙවුණා. එක පදයක්වත් මතක නැහැ. හැබැයි කියන කරුණු හොඳට දැන් මතක තියාගන්න ඕන හින්දා උනන්දුවෙන් අහනවා. එන්නෙන් උනන්දු වැඩි වෙනවා. වැඩි වෙනකොට අර කියන කරුණු වල අර්ථ තේරෙනවා. හැබැයි මතක හිටින්නේ නැහැ. ඊට පස්සේ හවස් වරුවත් ගෙවෙනවා. හවස් වරුවෙත් හොඳට තව තවත් උනන්දුවෙන් අහනවා. දැන් මෙයාට ප්‍රශ්නේ හවස් වෙනකොටවත් එක පදයක්වත් මතක තියාගත්තේ නැත්නම් සල්ලි ටික නැහැනේ. එතකොට මුළු රෑ පුරාම මෙයා ධර්මය අහනවා. මෙයාට සම්පූර්ණයෙන්ම ධර්මයේ අර්ථ වැටහිලා සෝතාපන්නත් වෙන්න පුළුවන් වුණා. හැබැයි එක පදයකවත් මතක හිටියේ නැහැ. ඒතොර පැහැදිලි සෝවාන් වෙන්න උනත් මතක හිටින්න නැතුව පුළුවන්. අර්ථය අවබෝධ වෙන එකයි ඕනේ. අපේ මාතාවට මතක් කරනවා භාවනාවක් තුළින් පුළුවන් තරම් හිත දියුණු කරගන්න, මතකය දියුණු කරගන්න උත්සාහ ගන්න. හැබැයි කර්ම විපාකයක් වශයෙන් හෝ මේක බැරි නම් ඒත් පසුතැවෙන්න එපා. හොඳට ශ්‍රවණය කරන මොහොතේ අර්ථ තේරුම් ගන්න උත්සාහ කරන්න. එයම ප්‍රමාණවත් ධර්ම අවබෝධයෙන් ඉස්සරහට යන්න. එහෙමයි අපේ හැමදෙරෝ. සිරස FM සනරාමර සෙවණයි.